කොටි අත්අඩංගුවේ පසු හමුදා සමාජිකයින් දෙදෙනෙකු නිදහස් කර ගැනීමේ අදහසින් LTT නායකයින් සමග සාකච්ඡා පැවැත්වීම සඳහා විජය කුමාරතුංග මහතා 1986 දී සිදු කළ යාපනයේ සංචාරයේ පිළිබඳව අප විසින් ඉදිරිපත් කළ වීඩියෝවේදී LTT නායකයින් සමග සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය පපිතාන් ජයන්ත කොදලාවල පිළිබඳව යමක් සඳහන් කළා ඔබට මතක ඇති. සිංහ රජුගේ තුන් ලෙදහරියෙකු වූ ඔහු හිටපු LTT නායකයෙකු වන ශ්‍රී කුමාර් කනගරත්නම් නොහොත් රහීම් සමග ඉතා සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය අතර ආචාර්ය රොහාන් ගුණරත්න සහ මහාචාර්ය රාජන් හූල් වැනි අය ලියු පොත්පත්වලද මේ ගැන සඳහන්ව තිබෙනවා. සුප්‍රකට මනෝවෛද්‍යවරයෙකු වන රුවන් එම් ජයතුංග මහතා විසින් ශ්‍රී කුමාර් කනගරත්නම් සමග මෑතකදී සිදු කරන ලද සංවාදයකදී මෙම සම්බන්ධතාවය ගැන කතාබහට ලක්ව තිබූ අතර ඒ පිළිබඳ ගොඩනැගී තිබූ බොහෝ උවතෝ කෝටිකයන්ට පිළිතුරු දෙන්නටද රහීම් මැලිවුණේ නැහැ. හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පමණක් නොව දේශපාලන බලාධිකාරියේ පවා කන් රත් කළ දේනුපිල්ලේ ප්‍රභාකරන්ගේ පවා ගෞරවයට පාත්‍ර වූ අපිතාන් ජයන්ත කොතලාවල සහ රහීම් අතර සිදු වූ අප්‍රකට ගනුදෙනුව පිළිබඳ ඔබ කිසිදා නැසූ කතා පුවතයි මේ. කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු මෙන්ම එම විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයාද වූ ජයන්ත කොතලාවල ආරෝහ පරිණාහ දේහ ලක්ෂණයන්ගෙන් යුක්ත වූවෙක්. 1976 දී යුද හමුදාවට බැඳුන ඔහු ඉනනතුරුව සිංහ රෙජිමේන්තුවේ නිලධාරියෙකු වශයෙන් අධිකාරිය ලැබුවා. තමන්ටම ආවේනික වූ ආකල්ප සහ ක්‍රියාකාරීත්වයක් ප්‍රදර්ශනය කළ ඔහු කාතරත් ප්‍රසිද්ධ වූයේ නොරොස්නා සහගත ගති පැවතුම් ඇති හිතුවක්කාර පුද්ගලයෙකු ලෙසයි. 1986 වසරේ ඔක්තෝබර් මාස 12 වනදා අඩම්පන්හිදී LTT සමාජිකයින් සහ යුද හමුදා බටපිරිසක් අතර ඇති වූ ගැටුමකින් එවකට LTT මන්නාරම් දිස්ත්‍රික් නායකයා වූ වික්ටර් ඔස්කා ඇතුළු පිරිසක් මිය ගියා. මෙම සටනේදී යුද හමුදා සෙබළුන් 8 දෙනෙකුද දිවිපිදූ අතර දෙවන ලුතිනන් අජිත් චන්ද්‍රසිරි සහ සාමාන්‍ය සෙබළ බණ්ඩාර යන අයවලුන් LTT අත්අඩංගුවට පත් වුණා. ජීවිතක්ෂයට පත් වූ හමුදා සමාජිකයන්ගේ ඉසිරුරවල වගකීම පැවරුණේ එවකට යාපනයේ LTT සංනද්ධ නායකයා වූ කිට්ටුගේ දෙවිනියා සහ භාෂා පරිවර්තක වශයෙන් කටයුතු කළ ශ්‍රී කුමාර් කනගරත්නම් නොහොත් රහීම් වෙතයි. සටනක් අතරතුර සතුරා අතට පත්වන මලසිරුරු අදාළ පාර්ශවය වෙත භාර දීම සඳහා පසුකාලීනව ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයේ මැදිහත් වීම සිදු වුවත් මෙම වකවානුවේදී රතුකුරුස සංවිධානය ලංකාව තුළ සක්‍රියව පැවතුණේදයි කීමට සාක්ෂි නැහැ. ඒ අනුව යුද හමුදා සෙබළුන් 8 දෙනාගේ මලසිරුරු සම්බන්ධයෙන් තීරණයක් ගැනීම රහීම් වෙතම පැවරුණා. මෙම අවස්ථාවේදී මින් පෙර කිසිවෙකු විසින් සිදු නොකළා වූ පියවරක් වෙත අවතීර්ණ වූ රහීම් එවකට යාපනයේ කොටුව තුල ස්ථානගත කොට තිබූ 3 වෙනි සිංහ බලෑණි කඳවුර දුරකටන මාර්ගයෙන් සම්බන්ධ කොටගෙන සටනක් අතරතුර මිය ගිය සෙබළුන් 8 දෙනෙකුගේ සිරුරු රැගෙන එන බව දන්වා සිටියා. යාපනයේ කොටුවට අනුබද්ධව පිහිටි සුබ්‍රමණියම් ක්‍රීඩාංගණයේදී මෙම මලසිරුරු බාර දීමට සහ බාර ගැනීමට දෙපාර්ශවය එකඟ වුණා. සිංහ බලෑණිය වෙනුවෙන් මෙම මලසිරුරු බාර ගැනීම පැවරුණේ කපිතාන් ජයන්ත කොතලාවලටයි. මලසිරුරු අට ලොරියක මාර්ගයෙන් යාපනයේ නගරය දක්වා ප්‍රවාහනය කරන්නට රහීම් කටයුතු කළ අතර ඔහු එහි ගියේ නිරායුධව බවත් රහීම් සඳහන් කරනවා. සුබ්‍රමණියම් ක්‍රීඩාංගණයේදී රහීම් මුණ ගැසුණු කපිතාන් කොතලාවල විමසා සිටියේ යුද හමුදා සෙබළුන්ගේ මලසිරුරු යලිත් බාර දීමට සිත් වූයේ මන්ද යන්නයි. යම් හේකින් සටනක් අතරතුර ඔහුද මිය ගිය හොත් ආගමික චාරිත්‍රානුකූලව අවසන් කටයුතු සිදු කිරීම සඳහා ඔහුගේ මවට සිය මලසිරුර අවශ්‍ය වන බවත් ඒ අයුරින්ම මෙම සොල්දාදුවන්ගේ මලසිරුරුද ඔවුන්ගේ මෑණිවරුන්ට අවශ්‍ය වන බවත් රහීම් පවසා තිබෙනවා. එකනෙහිම පෙරට පැමිණි කපිතාන් කොතලාවල රහීම් වැළඳගෙන ඔහුට ස්තුති කොට සෙබළුන්ගේ මලසිරුරු බහරගත් බව සඳහන්. ඒ කපිතාන් කොතලාවල සහ රහීම් අතර සිදු වූ පළමු හමුවයි. ඉනනතුරුව විජය කුමාරතුංග මහතා යාපනයේ සිදු කළ සංචාරය අතරතුරද කපිතාන් කොතලාවලට රහීම් මුණ ගැසුණා. එම අවස්ථාවේදී LTTE දෙවන පෙළ නායකින් ගණනාවක් කපිතාන් කොතලාවලට හඳුන්වා දෙන්නට රහීම් කටයුතු කළා. ඔවුන් දෙදෙනා අතර යම්කිසි සුහදතාවක් ගොඩනැගී තිබුණ අතර දුරකථනයේ ඔස්සේ අදහස් හුවමාරු කරගන්නටද ඔවුන් අවස්ථාව උදා කරගෙන තිබුණා. ඉනනතුරු 1987 දී ශ්‍රී ලංකා රජයට LTTE සමග සාකච්ඡා ආරම්භ කිරීමට අවශ්‍ය වූ අවස්ථාවේදී කපිතාන් කොතලාවලට LTTE නායකින් සමග තිබූ සම්බන්ධතාව භාවිතා කරන්නටද රජය කටයුතු කළා. එම අවස්ථාවේදී කොටි පාලන ප්‍රදේශයේ සංචාරය කළ කපිතාන් කොතලාවලට
කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ද මුණගැසුණු අතර එල්ටීටීය විසින් ඔහුට දිවා භෝජනය පිළිගන්වා තිබුණා. වරක විදේශීය සංගරාවකට සමුහ සාකච්ඡාවක් ලබා දුන් ප්‍රභාකරන් පවසා තිබුණේ කපිතාන් ජයන්ත කොතලාවල සුවිශේෂී සටන්කරුවෙකු බැවින් කොටි සංවිධානය ඔහුට ගරු කරන බවයි. සැබවින්ම 30 වසරක ඊලාම් යුද්ධය තුල ප්‍රභාකරන්ගේ සම්භාවනාවට පාත්‍ර වූ එකම හමුදා නිලධාරියා කපිතාන් ජයන්ත කොතලාවල පමණක් විය හැකියි. කපිතාන් කොතලාවල එල්ටීටී නායකින් සමග පවත්වාගෙන ගිය සම්බන්ධතාව ජේෂ්ඨ හමුදා නිලධාරින්ගේ සහ දේශපාලන බලාධිකාරියේ සැකමුසු ප්‍රශ්න කිරීම වලට ලක් නොවුනාම නොවේ. එවකට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා වූ ලලිත් ඇතුළත්මුදලි මහතා විසින් මේ පිළිබඳව කපිතාන් කොතලාවලගෙන් විමසූ අවස්ථාවේදී ලෝක යුද ඉතිහාසයේ සිදුවීම් පවා උපුටා දක්වමින් ඔහු ප්‍රකාශ කළේ ඔවුන් සතුරන් බවට පත්වන්නේ සටන් අතරතුර පමණක් බවයි. දෙවන ලෝක යුද්ධය අතරතුර ප්‍රතිපක්ෂයන් ලෙස සටන් වැදුන බ්‍රිතාන්‍ය සහ ජර්මානු හමුදාවන් එක් නත්තල් දින සැඳෑවක පාපන්දු තරඟයක නියැලි සිදුවීමක් ඔහු විසින් උපුටා දක්වනු ලැබුවා. එසේ නමුත් මෙම සිදුවීම නිසාම නොවුවත් ඔහුගේ පැවති චරිත ලක්ෂණ නිසා යුද හමුදාව තුළ ලැබිය යුතු උසස් වීම පවා කපිතාන් කොතලාවලට ලැබුණේ ප්‍රමාද වීමෙන් බව සඳහන් කළ යුතුයි. මීට අමතරව කපිතාන් කොතලාවල සහ රහීම් අතර පැවති සම්බන්ධතාව පිළිබඳව තවත් බොහෝ කටකතා පැතිරෙන්නට වුණා. සටන් භූමියේදී එකිනෙකා වෙත වෙඩි තබා නොගන්නට එකඟතාවක් ඔවුන් තුළ වූ බව මෙන්ම වරක එල්ටීටී ස්නයිපර් කරුවෙකුගේ ඉලක්කයකට හසු වූ කපිතාන් කොතලාවලගේ ජීවිතය බේරාගනු ලැබුවේ රහීම්ගේ මැදිහත් වීමෙන් බවද කියවුණා. කෙසේ නමුත් මෙකී සියල්ල හුදු ප්‍රබන්ධයන් සහ ප්‍රලාපයන් පමණක් බව රහීම් පවසා සිටි අතර ඔවුන් දෙදෙනා අතර පැවති මානුෂීය සම්බන්ධතාවය සංවිධාන අතර ගැටුමක් ඇතිවන තත්වයට ගෙන යන්නට හෝ පෞද්ගලික ලාභ ප්‍රයෝජන තකා අවභාවිතා කරන්නට කිසිදු අවශ්‍යතාවක් ඔවුන් දෙදෙනාටම නොතිබූ බවද රහීම් පවසා තිබෙනවා. එමෙන්න මෙකී සම්බන්ධතාවට හේතුව ඔවුන් දෙදෙනා පාසල් මිතුරන් වීම බවද තවත් එක් කටකතාවක කියවුණා. කෙසේ නමුත් කපිතාන් කොතලාවල කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වූ අතර රහීම් අධ්‍යාපනය ලබා තිබුණේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේනුයි. එසේ වුවත් රහීම්ගේ පියා සහ එවකට ජනපති ජේ.ආර්. ජයවර්ධනගේ පුත් රවි ජයවර්ධන එකම පාසලේ සගයින් බවද සඳහන් කළ යුතුයි. රහීම්ට අමතරව එල්ටීටී දේශපාලන අංශයේ නායකයෙකු වූ සිටි යෝගරත්නම් නොහොත් යෝගී සමගද කපිතාන් කොතලාවල සම්බන්ධතාවක් ගොඩනගාගෙන සිටි බව මේජර් ජෙනරාල් කමල් ගුණරත්න විසින් රචිත රණමග ඔස්සේ නන්දි කඩාල් නැමැති කෘතියේ සඳහන් වන නමුත් ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු කිසිවක් වාර්තා වන්නේ නැහැ. කෙසේ නමුත් 1990ේදී එල්ටීටී සංවිධානය තුළ ඇති වූ අභ්‍යන්තර මතගැටුමක ප්‍රතිඵලයක් වශයෙන් රහීම් එල්ටීටී සංවිධානයෙන් ඉවත් වන අතර ජීවිත ආරක්ෂාව පතා ඔහු කැනඩාවට පැන ගන්නට සමත් වුණා. මේ දක්වාම ඔහු ජීවත් වන්නේ කැනඩාවේ. 1991 වසරේදී කපිතාන් කොතලාවල එක්සත් ජනපදයේ සිදු කළ සංචාරයක් අතරතුර රහීම්ගේ දුරකථන අංකය සොයාගෙන ඔහු අමතා එකිනෙකා මුණ ගැසෙන්නට ද අවස්ථාවක් උදා කරගත්තා. එල්ටීටීයේ නිවත්ව සිටි රහීම් සමග පෞද්ගලික මට්ටමේ සම්බන්ධතාවක් පැවැත්වීම කපිතාන් කොතලාවලට මේ වන විට කිසිදු ගැටලුවක් වුණේ නැහැ. ඉන් අනතුරුවද ඔවුන් දෙදෙනා කුළුපග මිතුරන් වශයෙන් ආශ්‍රය කළ අතර කපිතාන් කොතලාවල ලුතිනන් කර්නල් නිලය දක්වා යුද හමුදාව තුළ උසස් වීම් ලැබ විශ්‍රාම ගියා. ඉතාමත් අවාසනාවන්තන්දමින් වර්ෂ 2000ේදී සිදු වූ රිය අනතුරකින් ලුතිනන් කර්නල් ජයන්ත කොතලාවල ජීවිතක්ෂයට පත් වූ නමුත් අද දක්වාම රහීම් පවුල සහ ඔස්ට්‍රේලියාවේ වාසය කරන කොතලාවල පවුල සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන යනවා. එල්ටීටීය කතරම් මිලේච්ඡ සංවිධානයක් වුවද ඒ තුළ මනුෂ්‍යත්වය අගය කළ පුද්ගලයින්ද සිටි බවට රහීම් මනා උදාහරණයක්. එබැවින් එවන් මධ්‍යස්ථ මතධාරී පුද්ගලයින් හට එල්ටීටීය තුළ කිසිදු ඉඩක් නොවූ බවටද ඔහුගේ ඉරණම විසඳුන ආකාරයෙන් අපට ප්‍රත්‍යක්ෂ වෙනවා. අවසාන වශයෙන් සඳහන් කළ හැක්කේ සටන් බිමෙන් පිටත සොල්දාදුවා යනු අතිශය මානුෂීය ගුණාංග වලින් හෙබි උතුම් මිනිසෙකු බවයි. මේ පිළිබඳව රහීම් නොහොත් ශ්‍රී කුමාර් කනගරත්නම් පවසන්නේ මෙවැන්නක්. අද ජයන්ත කොතලාවල කියන හමුදා නිලධාරියා ජීවතුන් අතර නැහැ. හිටපු අරගල කරුවෙකු වූ මම දැන් සන්නත් අරගලෙන් ඉවත් වෙලා සාමකාමී සිවිල් ජීවිතයකට ඇතුළත් වෙලා. ප්‍රභාකරන්ගේ සටන පරාජයෙන් අවසන්. මේ ගත වූ කාලය ගැන බලන විට සිතට එන්නේ කොපමණ ජීවිත යුද්ධය නිසා විනාශ වුණාද කොපමණ දේපල විනාශ වුණාද කියායි. අවසානයේ අපි හැමෝම ලබා ගත්තේ මොකක්ද කියා මම ප්‍රශ්න කරනවා. යුද්ධේ නම් අවලස්සන තරඟෙන් ඉතිරි වූයේ අපගේ මිත්‍රත්වය පමණයි. අප එකිනෙකා සමග සටන් කළත් ගහමරා ගත්තත් අපට යම් අවස්ථාවක් එනවා සතුරා සමග මානවවාදී ලෙස ගනුදෙනු කරන්නට. එය මගහැරීම නුසුදුසුයි.
එමානුෂික ගනුදෙනු සිදුවන අවස්ථාවේදී අප එකිනෙකා වටහා ගන්නවා. ඒ අවබෝධය ලැබුණ පසු අප කා කොටා ගන්නා පිරිසනුන් නොව තවත් මිනිසෙකු දෙස මානුෂීය ඇසින් බැලිය හැකි මිනිසෙකු බවට පරිවර්තනය වෙනවා. යාපනයේ සන්නද්ධ නායකයාගේ අවවාද පවා නොසලකමින් යුද හමුදා සෙබළුන්ගේ මෘතදේහයන් යුද හමුදාවට බහර දෙන්නට එදා රහීම් නොගියේ නම් මනුෂ්‍යත්වයේ පිළිබඳව වූ මේ සටහන තබන්නට අපටද නොහැකි වනු නොඅනුමානයි. ඊළාම් යුද්ධයේ තුල සිදු වූ තවත් මෙවැනි අප්‍රකට සිදුවීම් වේනම් ඒ පිළිබඳව අප වෙත තොරතුරු ලබා දෙන හැටියටත් අවසාන වශයෙන් මතක් කරන්නට කැමැතියි. අපගේ වීඩියෝ පිළිබඳ ඉක්මනින්ම දැනුවත් වීම සඳහා නැනස YouTube චැනලය subscribe කොට bell icon එක click කර තබන්නත් අමතක කරන්නට එපා. ආයුබෝවන්.